අයිබෝන් ගෙවන් දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණී කෞශල්‍ය ප්‍රථමයෙන් නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව ජනපතිට ගොවියා රජකරවීමේ සැබෑ වැඩපිළිවෙල ඒ ගොවි මහත්මිය රජය කරවන්නට තමයි අපි මේ අලුත් නාය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන්නේ. ගම්මිරිස් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඇමති හැරිසන් සූදානම්. මොනම හේතුවක් නිසාවත් ආපහු ගම්මිරිස් පිටරටින් ආනයනය කරන්න ඉඩ තියන්නෙම නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා හා අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපති පත් කළ විශේෂඥ කමිටුව සිය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අද බහර දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුව ජනාධිපතිතුමා පත් කළේ පසුගිය ජනවාරි 7 වනදායි. ආයතනයේ ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රාග්ධන උත්පාදන යන අංශ පිළිබඳ මෙම කමිටු වාර්තාව මගින් නිර්දේශ යොමු කර තිබෙනවා. එහි තුන්වන කරුණ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රාග්ධන උත්පාදන යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නා. ආයතනය ප්‍රතිව්‍යුහගත කරන යටතේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරීත්වයක් හඳුනා ගැනීම එහි එක් නිර්දේශයක්. ව්‍යාපෘති ආකෘති සංශෝධනය මානව සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීමට මෙම කමිටුව මගින් නිර්දේශ කර තිබෙනවා. ස්වාධීන ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප්‍රවර්ධනයේදී සහයෝගීතාව පිළිබඳ සොයාබැලීම නිර්දේශ කර ඇති සෙසු කරුණුයි. කමිටු වාර්තාව එහි සභාපති රාජමාත ඉරාන් වික්‍රමරත්න මහතා ජනාධිපතිතුමා වෙත පිළිකෙන් වූ අතර සෙසු කමිටු සාමාජිකයින් ඊට එක්ව සිටියා. වසර 30ක ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජනපති ප්‍රශංසා ඇගේමූලල අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මද්‍රව්‍ය මර්ධන වැඩපිළිවෙලේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීම වෙනුවෙන් ජනපති ප්‍රශංසා ඇගයීම් උළෙල අද පෙරවරුවේ පැවැතුනේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. මෙම උත්සවයේදී මතින් නිදහස් රටක් තේමා ගීතේ එළි දැක්වුණා. දෙදහස් පහළව වසරේදී ආරම්භ කරන ලද මතින් නිදහස් රටක් සංකල්පයේ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා දිවිහිමියෙන් කැපවීමින් පොලිස් නිලධාරීන් සිදු කළ අභිමානවත් සේවයේ ඇගයීමට ලක්කරමින් සහ ජාතියේ ගෞරවය පුද කරමින් පොලිස් නිලධාරීන් 1007 දෙනෙකු වෙත විශේෂ ජනාධිපති ප්‍රශංසා සහතිකපත් පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. එහිදී කාණ්ඩ 3ක් යටතේ මෙම සම්මාන පිරිනමු අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම නිලධාරීන් 15 දෙනෙකු වෙත ප්‍රදානය කෙරුණා. පොලිස් දක්ෂතා පදක්කම නිලධාරීන් 59 දෙනෙකු වෙත සංකේතාත්මකව පිරිනැමීමද ජනාධිපතිතුමා සිදු කළා. එහිදී අදහස් දක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජාතියේ නාමයෙන් මා ඔබෙන් ඉල්ලා සිටිනවා, එදා ප්‍රභාකරන් විනාශ කරන්න ගෙන ගිය යුද්ධයට හා සමානව මේ උතුම් වූ ශ්‍රේෂ්ඨ මහා මානව කාර්යයට ආධ්‍යාත්මය කුල් කරගත් සමාජයක් ගොඩනගන්න ඔබ සියල්ලම පෙරට එන්න කියා මා ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා අවශ්‍ය ඔබට නායකත්වය මා දෙනවා. ගමේ ඉන්න විවිධ ජාවාරම් කරන අය, නීති විරෝධී වැඩ කරන අය, පොලිසියේ OIC මාරු කරපු යුගය මම අවසන් කරනවායි කියන එක මම බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ මේ සේවය කරන සෑම කෙනෙකුටම ස්ථාන මාරුවීම් ලබා දීමේදී මම ඇමතිවරයා විදියට පොලිසිය භාරව පැහැදිලිවම ක්‍රියාත්මක කරනවා. යම් කිසි පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරුවීම් කිරීමේදී ඒ ස්ථාන මාරු කිරීමට හේතුව ස්ථාන මාරුවීම් ලිපියේම සඳහන් කළ යුතුයි කියලා
මම විශේෂයෙන්ම නියෝගයක් නිකුත් කරනවා. අපරාධකාරයින්ට, ජාවාරම්කරුවන්ට, පාතාලයින්ට සහ මත්කුඩු ජාවාරම්කරුවන්ට මානව හිඟම් පෙන්නලා ඔවුන් ආරක්ෂා කරන්න යනවා නම් ඔවුනුත් ජාතිය ද්‍රෝහියෝ කියන එක මම ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ. මෙම වසරේ නොවැම්බර් 9 වනදා සිට දෙසැම්බර් 9 වනදා දක්වා අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එම කොමිසමේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. ඔබ දන්නවා මේක ඉදිරි මැතිවරණ වර්ෂය. වත්මන් ජනාධිපතිවරයා තමානවද තීරීමේ අභිලාෂයෙන් තරම් කරන්නේ නැත්නම් ඉරිවැණි අදහසකින් ඡන්ද වීමක් කලින් කැදෙව්වේ නැත්නම් අපිට ඡන්ද වීම සීමාවක් කල් දාන්න බෑ දෙසැම්බර් 9න් පස්සේ. ඒ වගේම 2020 සැප්තැම්බර් මාසේ වෙනකොට පාර්ලිමේන්තුවේ අවුරුදු පහේ නිල කාලය ඉවර වෙනවා. හතරමාරක් ඇතුළේ විසිරුවේ නැත්නම් ෆුල් ටර්ම් එක ගියොත් ඒ ඡන්ද වීම සීමා නොවැම්බර් මාසේ මුල් සති අතර තියන්න වෙනවා. ඒට පෙර පළාත් සභා ඡන්ද වීම සීමා තියෙනවා. පළාත් සභා ඡන්ද වීම සීමා තියාගන්න බැරි වුණොත් නොවැම්බර් මාසේ 10 වෙනිදාට කලින් මා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති දුරෙන් ඉල්ලා සිටින. ඒකට විරෝධය දැක්වීමක් හැටියට. කොමිෂන් සභාවේ ඉන්න. එක එක පක්ෂවලවත් කාගේවත් ඇජෙන්ඩා වලට ඡන්දේ තියන්න මහින්ද දේශප්‍රිය මේකේ වාඩි වෙන්නේ නැහැ. ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමයක් අප්‍රේල් මාස පළමුවන දින සිට හඳුන්වා දෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා පවසනවා. බෝ නොවන රෝග පාලනය සඳහා පැනිබීම සඳහා පනවා තිබූ වර්ණ සංකේත ක්‍රමය ඝන ආහාර සඳහාද ක්‍රියාත්මක කිරීම මේ යටතේ සිදු කෙරෙනු ඇති. අධික සීනි, ලුණු සහ තෙල් භාවිත කිරීම නිසා ජනතාව අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය වැඩි වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. 1980 අංක 26 දරන ආහාර පනතට අනුව නව නියෝගය අප්‍රේල් මාස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ පිළිබඳව ඝන ආහාර, අර්ධ ඝන ආහාර හා දියර ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදකයන් දැනුවත් කිරීමටද කටයුතු කෙරෙනු ඇති. ඝන ආහාර සඳහා වන වර්ණ සංකේත ක්‍රමය සම්බන්ධ සාකච්ඡාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු බව අමාත්‍ය මනෝ ගණේෂන් මහතා පවසනවා. එජාපයේ සමාජිකත්වයට 2010 අවස්ථාව ලැබුණේ නැහැ. 2015 අවස්ථාව ලැබුණේ නැහැ. මේ සිරා අවස්ථාව ලබා දෙන්න ඕන කියලා අපි හිතනවා. නම් කරන්න අවශ්‍ය නැහැ. නම් තෝරලා ඉවරයි අපි. එක්සත් ජාතික පක්ෂේ සමාජිකයේ ප්‍රජාන්ත්‍රවාදී ජාතික පෙරමුණ තුල අපේ අපේක්ෂා හැටියට ඉදිරිපත් වෙනවා ජනපති මැතිවරණයේදී. සෑම කොනේම සෑම අංශෙම නියෝජන වෙන ශ්‍රී ලාංකික සන්ධානයක් අපි ඉදිරිපත් කරනවා. ඒ සන්ධානම තමයි ප්‍රජාන්ත්‍රවාදී ජාතික පෙරමුණ. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධාන කළ ජාතික අන්තරාගමික සමුළුව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහන් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මත විරාමයක් දැන් නැවතත් ප්‍රවෘත්ති. රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස වන අන්දමට ප්‍රකාශයක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද ආරම්භ වුණා. සිසිරද ආපෘ, විජිත් මලල්ගොඩ, ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණා. සාක්ෂිකරුවන් 14 දෙනෙකුගෙන් යුත් ලැස්තුවක් නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. විද්‍යුත් මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකු අද සාක්ෂි ලබා දුන්නා. අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා සාක්ෂි මෙහෙයවීම සිදු කළා. වැඩිදුර සාක්ෂි විමසීම ලබන 30 වනදාට කල් තැබුණා. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ ජනහමුවක් මාතර වැලිගමදී පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතාගේ ප්‍රධානත්වයෙන්. රට රකින්න, රට හදන ජනතාවාදී පාලනයක් සඳහා විද්වත් පෙළගැස්ම යන තේමාවෙන් මෙය සංවිධාන කර තිබුණා. ජාතික විද්වත් සංවිධානයේ වැලිගම ආසන සංවිධානය පිහිටුවීම හා නව නිලධාරීන් පත්කර ගැනීමද මෙහිදී සිදු කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ රට මේ මට්ටමට පත් වෙලා තියෙන්නේ අපේ රට විනාශ කරපු මේ දේශපාලන සංස්කෘතිය විසින්. එක වෙලාවකට අපිට හිතෙනවා මේ ආයතන වලට අධ්‍යක්ෂකවරු, ඇමතිවරු, මන්ත්‍රීවරු නැත්තම් මේ රට මීට වඩා හොඳට යනවා කියලා. පළාත් පාලන මැතිවරණ පවත්වන්න නැතුව යම් කාලයක් ගියා පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරු නැතුව නිර්මාණය කරන මේ අලුත් සංස්කෘතිය, අලුත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක ගැටගැහිලා තියෙන දේවල්. ඒ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ තියෙන මේ නාස්තිය, දූෂණය, හොරකම, වංචාව පැටව ගහන ක්‍රමවේද සුද්ධ පවිත්‍ර කරන්නේ නැතුව කොච්චර පිරිසුදු දේවල් හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. පුනර්ජනනීය
හරිත බලශක්ති භාවිතය දිරිගැන්වීමේ අරමුණින් බලශක්ති ශූරයා 2019 තරගාවලිය හඳුන්වා දීම අද සිදු කෙරුණා. මෙවර තරගයේ පැවැත්වෙන්නේ 3 වන වරටයි. ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය සහ ශ්‍රී ලංකා විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ එක්වයි තරගාවලිය පවත්වන්නේ. හරිත බලශක්ති ශූරයා තරගාවලිය නිල වශයෙන් හඳුන්වා දීම කොළඹ ජර්මානු තානාපති කාර්යාලයේදී සිදු කෙරුණා. අමාත්‍ය රවි කරුණානායක ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රොඩේ යන මහත්වරුන් එම අවස්ථාවට එක් වුණා. Changing the way we generate power needs strong collaboration of nations to find joint solutions. තිරසර හරිත බලශක්ති අනාගතයක් වෙනුවෙන් ප්‍රායෝගික හා නිර්මාණශීලී විසඳුම් අවශ්‍යයි. එවැනි බොහෝ දෙනෙකු හරිත බලශක්ති ශූරයා වැඩසටහන ඔස්සේ හඳුනාගත හැකි බව විශ්වාසයි. ශ්‍රී ලංකාවේ සිටින එවැනි නව අදහස් ඇති පුද්ගලයන් සවිබල ගැන්වීමට හැකිවීම සතුටක්. මෙවර තරගාවලියට පාසල්, රාජ්‍ය ආයතන, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන හා ප්‍රජා සංවිධානවලින් යෝජනා බාර ගැනෙනවා. අයදුම්පත් අප්‍රේල් මස 30 වනදා දක්වා බාර ගැනීමට නියමිතයි. ලබන ජූනි මස සිට අදාළ ව්‍යාපෘති ක්‍රියාවට නැන්වීමට ජයග්‍රහකයින්ට රුපියල් මිලියන 4ක මූල්‍යාධාර ලබා දෙනවා. මෙහිදී අදහස් දැක්වූ රවි කරුණානායක මහතා කියා සිටියේ පරිසර අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවද පුනර්ජනනීය බලශක්ති හඳුන්වා දිය යුතු බවයි. නිර්භීත දේශපාලන තීන්දුවක් ගත යුතුයි. ඒ ගැනීම අද අවුරුදු 5කට ඉදිරියෙන් ගත යුතුයි. අපි 2015 2018 දැනට අපේ විදුලි බල ජනනය කිරීමේ 1 මෙගාවොට්යක්වත් එකතු කළ නැහැ. ඉල්ලීම 6-7% වර්ධනය වීගෙන යනවා. ඉතින් ඉබේම ප්‍රශ්නයකට අපි තුඩු දෙනවා. විදුලි බලය නිෂ්පාදනය කරන රුපියල් දල වශයෙන් රුපියල් 22.73ක් යනවා. අනිත් පැත්තේ අපි විකුණන්නේ දල වශයෙන් රුපියල් 16.32කට. මෙවර තරගාවලිය සංවිධාන කෙරෙන්නේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ GIZ සංවිධානයේද එකමුතුවෙන්. GIZ අධ්‍යක්ෂිකා රණ්ඩා කෝරිරානාරි වෙලෝමින වියද මෙහිදී අදහස් පළ කළා. Since we started the media campaign, we have reached more than 4.3 million internet users in Sri Lanka. මෙම තරගාවලිය ජනතාව අතරට ගෙන යාම තුලින් බලශක්ති අංශයේ සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කිරීමට හැකිවනවා. මේ වන විටත් බොහෝ පිරිසක් අතරට මේ ගෙන යාමට හැකිව තිබෙනවා. දැන් මත විරාමයක්. ගොවියා රජකරවීමේ සැබෑ වැඩපිළිවෙල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ආරම්භ කර තිබෙන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. දමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කියා සිටියා. ලංකාව නැවත වතාවක් ලෝකේ වෙළඳ පොළවල් සමග එකතු කරන වැඩපිළිවෙලක් තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන. අද 2019 වර්ෂයේදී අපි මේ ණය සහන ක්‍රමය තවත් පුළුල් කරලා තියෙනවා. අපි පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී තවත් ඉතාමත්ම වැදගත් ණය යෝජනා ක්‍රම කීපයක්ම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට එකතු කරා. එයින් එකක් තමයි විශේෂයෙන්ම විදේශ රටවල ජීවත් වෙලා ලංකාවට ඇවිල්ලා ගයක් හදා ගන්නව නම් අපි අවුරුද්දක සහන කාලයකට දීලා රුපියල් 100,000ක් දෙනවා නිවාස ණය. මේ ක්‍රමයට තේ නිවාස ණයක් ණය ප්‍රමාණයෙන් 50%ක්ම ගෙවන්නේ අපි. ඒ වගේම අපි ප්‍රවාහනය දියුණු කිරීම සඳහා අලුත් බස්, පුද්ගලික අංශයට බස් ගෙන්වන්නට, නවීන බස් ගෙන්වන්නටත් අපි විශේෂ ණය ක්‍රමයක් ඇති කරලා තියෙනවා. දැන් මේ පාරවල් වල එන්න 3-wheel වැඩි වෙනවා. හැබැයි 3-wheel දැතුවත් බෑ. නමුත් අපි ඒ තියෙන 3-wheel එක බාර දීලා අලුත් කුඩා වාහනයක් ලබා ගැනීමට ඉතාමත්ම සහනදායි ක්‍රමයට පොලිය ඉතාමත්ම අඩුවට ලබා දෙන්නට දැන් අපේ රජය තීන්දු කළා තියෙනවා. මෙන්න මේ වගේ තවත් යෝජනා රාශියක් අපි දැන් සලකා බලනවා. අපි හැමදාම අහන දෙයක් තමයි ගොවි මහත්තයාගේ මඩ හේඩුවම රජෙක් වෙන්න උනත් සුදුසුයි කියලා. හැබැයි ඕක අපි හැමදාම කතාවට විතරයි සීමා කරේ. අන්න එහෙමනම් ඒ ගොවි මහත්මිය රජෙක් කරවන්නට තමයි අපි මේ අලුත් ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන්නේ. තමුන්නාසාට ලැබිය යුතු සේවය බැංකුවෙන් ලැබෙන්නේ නැත්නම් ඒ ප්‍රශ්නය අපිට දැනුවත් කිරීම සඳහා විශේෂ දුරකථන නම්බරයක් හොට්ලයින් එකක් අපි විවෘත කරා. පසුගිය ඔක්තෝබර් මාසේ අවාසනාවකට වගේ අර කුමන්ත්‍රණකාරී ආණ්ඩුවක් ඒ අස්සට ආවා. ඒ වැඩසටහන නැවතුණත් යලි වතාවක් අපි මේ පෙබරවාරි මාසේ පළවෙනිදා ඉඳලා එන සතියේ ඉඳලා ඒ හොට්ලයින් එක ආරම්භ කරනවා. තමුන්නාස්ලාට පුළුවන් 19:25 තමුන්නාස්ලා ගෙවන්න ඕනේ. ඒ කෝල් එකට ගෙවන්නේත් අපි. කරුණාකරලා කෝල් කරලා අපිට කියන්න තමුන්නාස්ලාගේ ප්‍රශ්නේ මොකද්ද.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගොවි සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ උත්සවය දමුල්ල පිරිවෙන වැව භූමියේදී පැවැතුණා. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව සඳහා සහන ණය ප්‍රදානය කිරීමටද කටයුතු කෙරුණා. රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමද සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 7500ක් දක්වා විවිධ මට්ටමේ ණය මෙහිදී ලබා දීමට කටයුතු කරනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා රුපියල් ලක්ෂ 100ක උපරිමයක ණය මුදලක් ලබා දීමටද කටයුතු කරනවා. ත්‍රිරෝද රථ හිමිකරුවන් සඳහා කුඩා මෝටර රථ මිලදී ගැනීමට සහන ණය ලබා දීමටද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනෙන් කටයුතු යොදා තිබෙනවා. දමුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියන් විජේරත්න මහතා ඇතුළු ජනතා නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඇත්තටම රටක් සංවර්ධනය වෙන්නට නම් අපේ සියලු දෙනාම එකට වැඩ කරන්නට ඕනේ. අපි එක්කෙනෙක් අනිකයාව අවබෝධය කරගෙන වැඩ කළොත් අපිට ඇත්තටම ආර්ථිකය හදන්න පුළුවන්, රට හදන්න පුළුවන්, අපේ පවුල අපිට හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එකේ අපි රජයක් හැටියට ඒ පොල්ලියට යන වියදම අපි අවම කරලා රජයේ අපි ඒ සහනය ඔබට ලබා දෙනවා. ගම්මිරිස් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී කියා සිටියා. ඉතිහාසයේ හැමදාම ගම්මිරිස් අස්වැන්නට කනකොකා හැඬුවා. සමහර අය කූට උපක්‍රම මගින් මේ රට ඇතුළට ගම්මිරිස් ගෙනීමේ වැඩසටහන තිබ්බා. මම මේ විෂය භාර ඇමතිවරයා හැටියට අපේ රාජ්‍ය ඇමතිතුමා මම අපි දෙන්නම තීන්දුව කරලා තියෙනවා. මොනම හේතුවක් නිසාවත් ආපහු ගම්මිරිස් පිටරටින් ආනයනය කරන්න ඉඩ තියන්නෙම නැහැ කියන එක මම බොහොම වගේ කිමින් කියන ඔබතුමාලා. මේ එක්කෙනෙක්ගේ දෙන්නගේ ඕනෑ පාකම් අනුව රට විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක බොහොම තදින්ම ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා අවසර දෙන්නේ නැහැ. ශ්‍රී ලංකික ශ්‍රමිකයින්ට සුරක්ෂිත විදෙස් රැකියා ලබා දීම පිළිබඳ ජාතික මාධ්‍ය ප්‍රවර්තන වැඩසටහන ආරම්භ කරනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීම අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විදුලි සංදේශ විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශයේ එක් වයි මෙය ක්‍රියාත්මක කරන්නේ. ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ට සුරක්ෂිත ලෙස විදෙස් රැකියා සඳහා යොමු වීම අරමුණු කරගනිමින් මෙය සිදු කරනවා. අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස් පීටර් මොක්යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණා. රටේ විශාල පිරිසක් වැරදි පාරෙන් රට යනවා. දැන් සාමාන්‍යයෙන් විදේශවල යුත්තේ කාර්යයන්සේ ඇයි සමහර කට්ටිය යනවා ඇයි අපි ලියාපදිංචි වී යුත්තේ කියලා. අපි දන්නවා හදිස්සියේ කරදරයක් වුණොත් ඒ පුද්ගලයාගේ ඉඳීම කොතනද ඉන්නේ සියලු දත්ත අපි ළඟ තියෙනකොට තුමන්ලව ලංකාවට ගෙන්වා ගැනීම, රක්ෂණයක් ලබා දීම, දරුවන්ට දෙන දේවල් දීම, ශිෂ්‍යත්වය දීම මෙවැනි වැඩසටහන් විශාල ප්‍රමාණයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් සිදු වෙනවා. අවාසනාවට කරුණ වෙන්නේ මේක හරියට ජනතාව අතරට ප්‍රචලිත වෙලා නැහැ. සමාජලට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විශාල ආදායමක් ලැබුණත් හරි මාකටිං එකක් මේ සම්බන්ධයෙන් උනාදෝ කියන ප්‍රශ්නේ මාතුල පළවෙනි දවසේ ඉඳන්ම තිබුණා. හැබැයි මේක අපි ප්ලෑන් කරන් යනකොටම මෙවැනි දෙයකින් ආරම්භයක් අපිට ලබා දීම මම හිතන අපේ විශාල ශක්තියක් වෙයි. වතු කම්කරුවන් සම්බන්ධයෙන් වන ගිවිසුමක් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබූ බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. වතු කම්කරුවන් සිදු කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමුනි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් දක්වා ඉහළනන්වන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් රාජගිරියේ සිට පාගමනක් පැවැත්වුවා. ලංකා හාම්පුතුන්ගේ කාර්යාලය අසලට පැමිණි වතුකම්කරුවන් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් කළ කිවිසුමක් සම්බන්ධයෙන් චෝදනා කළා. අපි ඉල්ලා සිටිනවා මූලික වැටුපක් ලෙස රුපියල් 1000ක් ලබා දිය යුතු කියලා. ඒ රුපියල් 1000 සඳහා කම්කරුව තමගේ ජීවිත පූජා කර සූදා සිටිනවා. මේ වෙලාවේ කරලා තියෙන්නේ తాවකාලිකව වැටුපට එල්ලන එක. රුපියල් 20-30 එකතු කරලා වැඩිවීමක් තමයි කරලා තියෙන්නේ. මේක විජ්ජාවක්. අපි දැනටමත් අත්සන් කරලා තියෙනවා ජනතා ගිවිසුමක් 1000 ඕන කියලා. ඒ ජනතා ගිවිසුම බලවත් කරන්න මේ අත්සන් කරන හොර ගිවිසුම් පරද්දන්න අපි වැඩ කරනවා. මේ අතර වතුකම්කරුවන්ගේ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. දැන් රාවයක් යනවා රටේ මේ අගමැතිතුමා ඉදිරියේ අපි මේක අත්සන් කරා කියලා. ඒක සම්පූර්ණ වැරදි. මේකේ උනේ අපි ගිය සිකුරාදා මේක පිළිබඳව තීන්දුවක් ගත්තට පස්සේ අපි ඒ අයට කිව්වා අද උදේ වරුවේ මේක අත්සන් කරලා අපිට දැනුම් දෙන්න කියලා. නමුත් මට ආරංචි වෙච්ච විදිහට ඒ අය මේක අත්සන් කරන්න තිබුණු තැන්වලදී යම් යම් කලබලකාරී තත්ත්වයන් ඇතිකරන යම් යම් පාර්ශව ඉදිරිපත් වෙනවා කියලා දැනගන්න ලැබුණාට පස්සේ ඒ අය අපිට දැනුම් දුන්නා මෙන්න මෙහෙම
ප්‍රශ්නයක් තියෙනවා කියලා ඊට පස්සේ අපි ඒ අයට අගමැති කාර්යාලයේ වෙනම තැනක් සූදානම් කරලා දුන්නා මේ ගැන සාකච්ඡා කරලා තීන්දුවකට එන්න. එහෙම නැතු මේක මේ අගමැතිතුමා ඉදිරියේ අත්සන් කරා කියන එක ඔක්කොම බොරු. ඒකලෝ අත්සන් කරුවාට පස්සේ ඉල්ලීමක් කරා. ඒකලෝ ඒක මට පිළිගන්නවා. කම්කරු ඇමතිවරයා හැටියට මම මේක අගමැතිතුමාට පිළිගන්නවා. එච්චරයි උනේ. ලගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය තුළින් දරුවන්ගේ විභාග ප්‍රතිඵල එළගොස් ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. කුලියාපිටිය කිතලව පූගල්ල මහවිද්‍යාලයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. පූගල්ල මහවිද්‍යාලයේ ඉදිකළ පන්තිකාමර සහිත නව තිමහල් පරිපාලන ගොඩනැගිල්ල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරුණා. ද්විතීක කනිෂ්ඨ විද්‍යාගාරයේද මීට සමගාමීව විවෘත කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් කෝටි 4 ඉක්මවනවා. අපිට ඕන වුණේ මේ ළඟම පාසල හොඳම පාසල් බවට පත් කරන්න. ඒකයි මේ සම්පත් දෙන්නේ. ඒකයි මේ පහසුකම් දෙන්නේ. වෙනදව කොළඹ නගරවල ප්‍රධාන ස්කෝල්වල විතරයි පහසුකම් තිබ්බේ. අද බලන්න ප්‍රතිඵල ගත්තාම හැමතැනම වැඩි. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය දැන් ක්‍රියාත්මකයි. සාමාන්‍ය පෙළ අසමත් වුණත් අපි උසස් පෙළට ගෙනියනවා. ඒ ශිෂ්‍යයන් වෘත්තීය විෂයන් 26ක් හඳුන්වනවා දින. මේ වගේ ක්‍රමවේදයක් අපි අනාගතේට ගැලපෙන විදිහට හදමින් යන්නේ. මෙතර වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ඉදිකළ නව තුන්මහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ මල්ලොත පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. සීනාදී සිව්කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේ සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකළා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 265ක්. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපනයේ නගා සිටීමේ වැඩපිළිවෙලක් ලෙසයි මෙම කටයුතු සිදු කෙරුණේ. පූජ්‍ය පන්නිල ආනන්ද ස්වාමින් වහන්සේගේ ජන්මදිනයට සමගාමීවයි නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණේ. කොළඹ නගර සභාවේ පුරප්පාඩු ගන්නාවක් සඳහා අලුතින් බදවාගත් සේවක සේවිකාවන්ට පත්වීම් ප්‍රදානය කිරීම මහජන පුස්තකාල ශ්‍රෝණාගාරයේදී පැවැත්ුණා. ඒ කොළඹ පුරපතිනි රෝසී සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී රැකියා එල්ලුමට අනුකූල විවිධ වෘත්තීය පුහුණු වැඩසටහන් දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මහජනතාවගේ වෙන බදු මුදල් වලින් තමයි අපිට වැටුපක් ලැබෙන්නේ. ඒ මහජනතාව වෙනුවෙන් තමයි අපි මේ සේවයත් කරන්නේ. මේ නගර සභාවෙන් වැටුප් ගන්න නමුත් නගර සභාවට ඇවිල්ලා පෑ දෙකක් තුනක කාලයක් පමණක් යොමු කරලා වෙන තැන් වල රස්සා කරන අය බොහොමයක් ඉන්නවා. මම අංශ ප්‍රධානීන්ට කිව්වා තමාගේ ආයතනවල සේවයේ හරියාකාර නොකරන ලයිස්තුවකට ලබා දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් මම ස්ථිර වැඩපිළිවෙලක් ඕ තීරණයක් ගත යුතුයි. අලුතින් බඳවාගත් 800 දෙනෙකුට පමණ නවපත්වීම් ලිපි බහර දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට නාගරික මන්ත්‍රීවරුන් වෙන්ම නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දැන් ව්‍යාපාරික පුවත්. සෙලාන් බැංකුව තවත් සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් පිළියන්දල SOS ළමා ගම්මානය සඳහා රුපියල් මිලියන 1 මූල්‍යාධාර පරිත්‍යාග කිරීමට කටයුතු කළා. SOS ළමා ගම්මානයේ අධ්‍යාපන හැදෑරූ ශිෂ්‍යාවන් පිරිසකට සෙලාන් බැංකුවේ වෘත්තිමය රැකියා අවස්ථා උදා කර දීමටද කටයුතු කරනවා. සෙලාන් බැංකුවේ හා SOS ළමා ගම්මාන සමූහයේ නිලධාරිනි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී හෙළ වුඩ් පොප්කෝන් නමින් බ්ලොග් අඩවියක් එළිදැක්වීමට කටයුතු කළා. ඒ ජාතික චිත්‍රපට සංස්ථා තරංගණී ශාලාවේදී දේශීය සිනමාව ඇගීමට ලක්කිරීම මෙහි අරමුණයි. චිත්‍රපට නිෂ්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් නල් නිලියන් ඇතුළු සිනමා ශේත්‍රයේ බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පියෝ ටීවී ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනෙවිරත්න හා චිත්‍රපට විචාරක අජිත් ගලප්පත් යන මහත්වරුන්ගේ දේශනද පැවැත්වුණා. ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ 36 වන වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී පැවැත්වුණා. නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීමටද කටයුතු කළා. මටයි මගේ රටයි නමින් නව ප්‍රවර්ධන වැඩසටහනක්ද ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන එකමුතුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්වයි එය ක්‍රියාත්මක කරන්නේ. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk